युगे आदरणीयम दोन्दिय चित्रपट 2042 लव स्टोरी වෙලාවර 12ත් පහු වෙලා මං දැන් මුළු ටවුන් එකේම හෝටල් වලට ගෙස්ට් වලට රූම්ස් කුලියට දෙන තැන් වලට ගිහින් ඉවරයි. ඒ තාමත් මේ ටවුන් එකේ මට නවතින්න තැනක් සෙට් උනේ නැහැ. කොහෙද මං ওই ඩොට පුදේ? ඩොටක් නෙමෙයි. මේ බණ්ඩාර වෙල. ලොං වීකෙන්ඩ් එකක් හින්දා රූම්ස් ඔක්කොම බුක් කළා. හැනක් නම් තියන හැබැයි ටිකක් ගණන්. කමක් නැහැ යන්. වෙලාව හැටියට වෙන කරන්න දෙයක් නැහෙනි. ඒ වීල් පාක් එකේ මල්ලි මාවේ ජොයින්ට් එකට එක්ක ගියා. එක ඩබල් රූම් එකක් නම් තියෙනවා. හැබැයි ඒකේ මිනිස්සෙක් ඉන්නවා. කැමති නම් ඉතින් ඒ මිනිහත් එක්ක සහයෝගයෙන් ඉන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මිනිස්සු බොහොම සැරේට ගොරවනවා. කමක් නැහැ. වෙලාව හැටියට එහෙම හරි රූම් එකක් හම්බෙනවනේ. සීතලේ ගයි ගයි එළියේ ඉඳ බෑනේ. වෙන කරන්නම දෙයක් නැති තැන මං ඒ රූම් එකේ නවතින්න තීරණය කළා. මං කාමරේට යනකොටත් අර මිනිහා හොඳටම ගොරුවා. උඹේ රූම් එකට ඇවිත් සිංහ කූඩුවකට එවා. මගේ අම්මේ සද්ද. ඔව් මම මගේ බෑග් එක තියලා ඉස්සෙල්ලම් බාත්රූම් එකට ගිහිල්ලා හොට් හොට් වලින් පොඩි වොස්ස ගත්තා. ඊට පස්සේ නිදා ගන්න ලැහැත්තෙච්චි මං. එක්ස්කියුස් මී, මම මේ ඇඳේ නිදාගත්තට කමක් නැ නේද? ඇඳහරා හතර ගාතින් දපල හිටපු පොරට තට්ටුවක් දාලා මං කිව්වා. මේ අවුලක් නෑ. වෙනවා හොඳටම එළිය වැටලා අටත් පහු වෙලා දැනුනේවත් නෑ. පොල්ලෙන් ගැහුව වගේ නින්ද ගියානේ. ආයි ඔය ඩිංගට එළියත් ඇටලද? එළියත් ඇටලද කියන්නේ දැන් අටත් පහු වෙලා. ගුඩ් මෝනිං සර්. සර් හොඳටම නින්ද ගියානේ. ඒ කියන්නේ පාන්දරද නිදාගෙන හම්බුනේ? නෑ නෑ, ඇඳට වැටුණකම නින්ද ගියා. කූල් එකත් එක්ක සැපට නින්ද ගියා. දවල් වෙලා කියලා දැනෙනවත් නැහැ. පුදුමයි සර්. අර මිනිස්සු ගොරන ගෙරවිල් කොහොමද නිදාගත්තේ? මම නිදාගන්න කලින් මිනිහට පොඩි තට්ටුවක් දාලා පොඩි උම්ම එකකුත් දීලා නිදාගත්තේ. ඌ එළියෙන කංග හැරෙලා